සුබ දැසනක් වේවා මගේ ආදර අම්මිතාත්තේ දුවේ පුතේ. අද අපි දෙසැම්බර් මාසේ පළමුවෙනිදා, දෙසැම්බර් මාසේ පළමුවෙනි ඉරිදා, ආගමන සමයේ පළමුවන ඉරිදාට අපි මේ කතා කරන්නේ ඔබත් එක්ක. බලන්න අද පළමු කියවීම දිහා. ජෙරමියා දිවස්පස්තුමාගේ පොතේ 33 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳලා අපට කියනවා සම්විධාන වහන්සේ මෙසේ වදාරන සේක. ඊශ්‍රායල් සෙනගටත් ජුදා සෙනගටත් මා කළ පොරොන්දුව ඉෂ්ට කරන කාලයේ පැමිණෙන්නේය. මෙන්න බලාපොරොත්තු ඉෂ්ට කරන දෙවියන් වහන්සේ ඔබේ මගේ. බලාපොරොත්තු ඉෂ්ට කරන්නට යන්නේ මෙසියස් වහන්සේව එවන පොරොන්දුව අද අපට කතා කරනවා මේ ආගමන සමයේ පළමුවන ඉරිදම. දෙවන කියවීමේ තියෙන්නේ 1 තෙසලෝනික 3:12 අපට මතක් කරනවා ප්‍රේමයේ තුල ජීවත් වෙන මනුෂ්‍යයන්ට, ප්‍රේමයේ අත්දකින්න පුළුවන් මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ බොහොම ළඟයි කියලා පාවලුතුමා මතක් කරනවා. ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ බව ඉතා පැහැදිලි. ප්‍රේමය ඔබෙත් මගෙත් ප්‍රේමය නෙමෙයි මෙතන ප්‍රේමය ගැන කතා කරන්නේ. බලාපොරොත්තුවේ ප්‍රේමය, කොන්දේසි විරහිත වූ ප්‍රේමය, මෙන්න මේ ප්‍රේමය තමයි දෙවියන් වහන්සේ ඔබට මට ආදරය කරන, ප්‍රේම කරන මේ මහා ආදර කතාව. බලන්න අද ලූක් සුවිශේෂයේ 21 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳලා ඉවරලා අපට කියන්නේ මොනවද මේ ලෝකේ විනාශය පිළිබඳව. අපි දන්නවා මේ ලෝකේ විනාශ වෙනකොට, විනාශ කරනකොට දෙවියන් වහන්සේ ජේසුගේ දෙවනවර පැමිණීම සිද්ධ වෙනවා. පළමුවන පැමිණීම සිද්ධ වුණේ කොහේද? ඒ සිද්ධ වුණේ ජුදෙයාවේ බෙත්ලෙහෙමේ ගව මඩුවේ. හරිම පැහැදිලි ජේසුගේ බැහැපත්වීම, දෙවියන් වහන්සේ මිනිස්යා වෙත බැහැපත් ආදරයකට පිවිසීම. කොහොමද ඒ දෙවියන් වහන්සේ ආවේ මේ මිනිස්යා වෙතට? මෙච්චර බලපුලුවන් කාරකමක් තිබෙන, මෙච්චර ਸਰව බලධාරීත්වයක් තිබිච්ච, මෙච්චර හැම දෙයක්ම කරන්න පුළුවන් හැකියාව තිබෙන දෙවියන් වහන්සේ තම ඒක ජනිත පුත්‍රයානන්ව එවන්නේ අන්තිම අඩියට බැහැපු ඒ මනුෂ්‍යත්වයේ බැහැපත් අග ඉපදෙනවා. ඔබට මට පුළුවන්ද මේ වගේ බැහැපත්කමක් තුල ජීවත් වෙන්න? මම හිතන්නේ මට නම් බැහැ, ඒක මම දන්නවා. ඔබටත් ඒ වගේම වෙන්නේ නැති. දෙවියන් වහන්සේ තරම් බැහැපත් වෙන්නට අපට හිතාගන්නවත් බැරි විදිහේ කොන්දේ විරහිත ආදරයකට ඔබට මට පිවිසෙන්නට බැහැ. නමුත් මේ නත්තල් සමය, මේ ආගමන කාලයේ ඔබට මට කියනවා කියන්න කියලා ඔබවත් මාවත් ගෙනියන්න. ඒ බලාපොරොත්තුවේ ආදරේ, කොන්දේසි විරහිත වූ ආදරයකට ගෙනියන්න කියලා. එමනම් ඒ තුල බලාපොරොත්තුෙන් ජීවත් වෙමු ඒ ආගමන සමයත් එක්කම. ඔබ හැම දිනාටම ජේසු පිහිටයි.